ජනිතයි දිලුක්කයි එන්න කලින් පොඩි මිනි බ්ලොග්යක් ගන්න කිව්ව ඒගොල්ලෝ අවහම මිනි බ්ලොග්ගේ සෙට් කරගන්නවා. ඒක මේ මේ තමයි ස්ටුඩියෝ එක මම මේ සෙටප් කරගෙන යන ගමන් ඉන්නේ මම. ඉතින් මම තනියම හැමවම කර කර හිටියේ. නෑ නෑ ඒගොල්ලෝ තුලා කරනවා කියලා කිව්වේ. මේ අද බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි පොඩි පොතකුත් තියන්න කියලා හිතුවා. ට්‍රම්ප් vs චයිනා. ඊළඟට ඉතින් ට්‍රම්ප් IAEA කියලා හැමෝම කතා වෙනවනේ. හොඳ පොතක් වෙයි කියලා ඉතින් මම තාම කියුවේ නෑ. ඒගොල්ලෝ වෙනකන් ඉතින් දැනට සෙට් කරගෙන යනවා. ගුලාව මිනි බ්ලොග් එකේ සෙට් කරගමු. ඉතින් මේක තමයි දැනට සෙටප් එක. අරගොල්ලෝ වෙනකන් ජනිතුයි දිලුක් අයයි අපේ එමිකාල් පොඩ්කාස්ට් ලෝගෝ එකත් එක්ක දැනට සෙටප් වෙගෙන යනවා. තාම මයික් ස්ටෑන්ඩ් සෙට් කරලා නෑ. වන්නුක අපේ ස්ටුඩියෝ එක කොච්චර ලස්සනද කියලා. මේ තියෙන ස්ටුඩියෝ එක. රයිට්. දැන් මාජනතුයි මේ පොඩි ලංච එකකට ආවා අපේ බ්ලොග් එක ගන්න කලින්. මේ දිලුක් අය එනකන් ඉන්නේ. මේ ජනිත් මොනවද කියන්නේ? ඉතින් අපි දිලුක් අය එනකම් මෙන්න මෙහෙම තමයි පොඩ්කාස්ට් එකට ලෑස්ති වෙන්නේ. ඉතින් ඩේටා හොයනවා. මගේ දැන් අපි මොන දේ කරන්නත් කලින් නේද? අපි මේ විදියට අපේ ශරීරයට හොඳ පෝෂණයක් අවශ්‍යයි. එතකොට තමයි හොඳ කන්ටෙන්ට් එකක් අපිට දෙන්න පුළුවන් ඔයාලට. ඉතින් ඇත්තට මේ ගැන හිතුවා. අපි දැන් දිලුක් අයියත් මොකක් හරි මේ ගැන හිතලා තමයි අනිවාර්යෙන් ඉන්නේ කියලා. අපි බලමු මොකක්ද වෙන්න යන්නේ කියලාද. හරි ඉතින් ජනිත් කියන දේ තමයි ඉතින් ඔන්න අපි කන්න යන්නේ. කාලා දිලුක් අයියත් ආවන් පස්සේ බ්ලොග් එකේ සෙට් එක. ඉමිල් කොහෙද ඉතින් අපි දැන් ඊළඟට යන්නේ අපේ ලන්ච් එකෙන් පස්සේ. දැන් ජනි අපි මේ යන්නේ අපේ ස්ටුඩියෝ එකට. දිලුක් අයිය බියරයක්ගෙන් බීලා එන්න කියලා වයිෆ් එහෙම ඇවිල්ලා නින්නේ ලංකාවට. ඉතින් වයිෆ් එක්ක පොඩි බියරයක්ගෙන් බීලා එන්න. ඉතින් එතන බලන් ඉන්න ඕනේ ආ එනකම්. එයි නේද? අනේ අපි ඉඳන්නේ නැහැ නේද? ඒකනේ මේන පාස්ට් කවුවේ බොහොම අමාරුයි වාහනේ එලවන්නේ. ඒක තමයි හරිම දුක් මේ දුෂ්කරයි. හරි දුෂ්කර විදියටදී අපි කොහොම හරි පොඩ්කාස්ට් එක කරනවා නේද? මේ පොඩි තව ප්‍රශ්නයක්ත් උනානේ අද. මොකද්ද? වා දන්නවනේ ඉතින් අනිපා මොකද ඔව් පොඩ්ඩක් අතර මේ ගැන කියන්න නේද? ඔව් මොකද ඒගොල්ලන්ට කම්ප්ලයින්ට් එකක් දාන්න කතා කරාම මේගොල්ලෝ මේ රයිට් ස්ටුඩියෝ එකට ආවා. ස්ටුඩියෝ එක මෙතන. ඒතර නේ ස්ටුඩියෝ. ආ ඒතර නේ මෙතන. ටොයිලට් එක. යන්නේ මේ ස්ටුඩියෝ එකට. මේ ඔව් ස්ටුඩියෝ එකට ආවා ජනිත්. ස්ටුඩියෝ එකේ බඩු බාන්න එක තියෙනවා. එකක් කැමරාස දෙක චාර්ජ් වෙනවා. එකක් චාර්ජ් වෙනවා. අපේ මේ උපකරණ කියන්නත් අපේ හිතවතුන් කියමු නේද? මොකද උපකරණ කියන්නේ මේ දෙක ගත්ත ඇතර ඩුබයි වලින් ගත්ත මේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. නමුත් ඒගොල්ලෝන්ගේ මේ බැටරි වල ඉෂුව එකක් තියෙනවා. පත්තු කරාට විනාඩි 10කින් විතර මේ ඕෆ් වෙනවා. ඉතින් ඒක අපිට තියෙන ලොකු රියල් ඉෂුවක්. මොකද මේ ලයිටින් වලදී ටිකක් මේ ඩිසපොයින්ට් වෙන අවස්ථාවක් තමයි ඔක. මොකද මේ මේකත් එක ලොකු මේ ඩෙප්ත් එකක් ඇඩ් වෙනවා. අතරම ෂොට් එකට මේ ඒක නැතුව ටිකක් පාඩුයි. ඒ කියන්නේ අපි හිතනවා ටිකක් වැඩි. අපේ මේ ටීවී එක ජපන් ටීවී එක මේක සාම වැඩ අතරම මේ ඇන්ටික් අපේ ඩඩාගේ ඇන්ටික් කලෙක්ෂන් එකෙන් හොරගම් කරේ රිසර්ච් මිනිමම් රිසර්ච් එකක් කියන්නේ. දැන් අපි අද කොහොමද ෆ්‍රී ස්ටයිල් තමයි යන්නේ. දැනට ඔච්චරයි. තාම ඉතින් ලුක් අයින ගන්න තමයි ඉන්නේ. ආවම අපි ගෙමු පොඩ්ඩක් කන්ටිනියු කමෙන්ට් එකක් දාන්න කියලා. අපි මේ මේ සෙග්මන්ට් එකේ කට්ටිය කැමතිද කොහොමද කියලා. ඒ කියන්නේ මිනි බ්ලොග් එකේ නේ. ඔව්. ඔ මේ මිනි බ්ලොග් එකේ කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. කැමති කියන්නේ ඉතින් කැමති වුණත් නැත්නම් දාන්න නේද අපි. නේද නේද. Yes, yes sir. Hari. Enang diluka enang imo.